අයිවන් එල්එන් ස්පෝට් අපේ කට්ටිය අද සූදානම් වෙන්නේ අමුතු දෙයක් කරන්න. මේක අමුතුමත් නෙවෙයි කොහොම වුණත් අද ක්‍රීඩා ශාස්ත්‍රයේ තුල කතා බහට ලක් වෙලා තිබෙනවා. ලබන ජූනි මාසෙ තිබෙනවා යොවුන් ගල්පඳු තරගාවලියේ දකුණු කොරියාව. ඉතින් මේ දකුණු කොරියාවේදී පැවැත්වෙන තරගාවලියට තෝරා ගැනීම පසුගිය දින කිහිපෙද දෙවතාවක් සිද්ධ වුණා. මෙන්න මෙහි සිදුවීම් කොහොමද සිදු වුණේ මොනවද උනේ කියන කරුණු කාරණා කතා කිරීම සඳහා මාත් සමග ඉන්නවා සීවි. දැන් මේ තීරීම් සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහීව සිදු වෙලා තියෙනවා කියලා අපිට ඔප්පු කරන්න ඕන තරම් කරුණු තියෙනවා. හරි? මේක පටන් ගන්න अंतर्गत वचन ඒ සිද්ධිය වෙනකොට දැන්ට අවුරුදු 19ක් නම් තානියා ගුණසේකර එතකොට අවුරුදු 15ක් මේ අවුරුදු 15 ළමයත් එක්ක තමයි රණ්ඩු කරේ මේ කෝට් එක ඇතුලේ වරාය කණ්ඩායම පාසල් කණ්ඩායමට පරදිනවා ඒකින් හින්දා මේ ඇති නැති රණ්ඩුවක් ඇති කරගත්තා ඒක ඉවරේලා මැච් එක පරදිනලා ඉවරේලා මේ ඒ කණ්ඩායමේ පුහුණුකාරිය හොයාගෙන ඒකේ අමල්කා ගුණතිලක හොයාගෙන ගිහලා අමල්කා ගුණතිලකත් එක්කත් මේ දමයන්ති ජයදීගල රණ්ඩු වුණා ඉතින් ඒක තමයි එතන සිද්ධ වුණු පළවෙනි සිද්ධිය මොකට මතක ඇති හොඳට නේ මොකද ඒක හේතුව අපි හිතනවා මේම තීරීමේදී 2019 ගිය තරහදෝ දෙකේ විශේෂයෙන්ම මේ තානියා ක්‍රීඩිකාව ඒ වගේම පුහුණු කාරණිය අතර ඇතුවිච්ච අරබුදයේද මේ තාක් දුරට ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී මෙවර යොවුන් දැල්පන්දු තරගාවලිය දක්වාම පැමිණෙ තිබෙන කියන කාරණේ මාධ්‍යවේදීන් වශයෙන් අපිට අනිවාර්යයෙන්ම සිහිපත් වෙනවා. ඇත්ත වශයෙන්ම අමල්කා ගුණදෙලගේ කියන්නේ පාසල් පුහුණු කාරියන් අතර අති විශිෂ්ට පුහුණු කාරියක්. එය අවුරුදු 13ක් එක දිගට පාසල් වයස් කාණ්ඩ 4ෙම සූරතා HST කුරුණෑගල ඉස්කෝලේට ගෙනිච්ච පුහුණු කාරිය. දැන් අනිත් අයට මේක කරගන්න බැරි වුණා. ඒ නිසා පාසල් මට්ටමේ පුහුණු කාර්යයන් ඇයත් එක්ක වෛරයෙන් පසු වෙන්නේ. මේවා තමයි මේ තෝර මේ ජාතික යෝන් පිළ තෝරා ගැනීමේදී තදින්ම බලපාපු කාරණා. හැබැයි සිවිල් මෙහෙම කතාවකුත් කියනවනේ. දැන් අපිට එක එකන අපිට කියන අය කියනවා මේ පුහුණු කාර්යනේ මේ තරම් මේ ජයග්‍රහණේ වාර්තා කරගෙන තිබෙන්නේ මේ යම් යම් දේවල් කරගෙන විනිශ්චය කරුවන් ගෙනල්ලා තියලා මේ සන්තෝෂම් දීලා කියලා කතාවක්. ඒකෙන් මොකද ඔබට හිතෙන්නේ? ඔය වගේ පදනමක් නැති චෝදනා කරනකොට අපි හිතන්න ඕන. ඕක ඉතින් හැම ක්‍රීඩාවටම කරන්න පුළුවන් නේ චෝදනා. දිනන හැම කණ්ඩායමකට කියන්න පුළුවන් ඔය දිනන්නේ මෙහෙම අම්පයර්ලට මේ පගාව දීලා හරි විනිසුරුවන්ට පගාව දීලා ඔක්කොම මොනවාරි ඔය නිකන් පදනමක් නැති කතා. ඊර්ෂාවට ඒවත් ඊර්ෂාවට කියන කතා. අපි දකින් මම නම් දකින්නේ එහෙමයි. පදනමක් තියෙන්න ඕන හැම දෙයකටම. චෝදනාවක් කරනකොට. මේ පක්ෂග්‍රාහි ක්‍රියාවල යෙදුන නිසා තමයි චෝදනා එන්නේ තේරීම් කමිටුවට. ඒ නිසා තමයි දෙපාරක්ම තේරීම් කරන්න සිද්ධ වුනේ. ඒකම ඇති මේ මෙතන පක්ෂග්‍රාහි කියන එකට. හොඳටම තේරෙනවා. පළවෙනි තේරීමේදී 18 දෙනෙක් තෝරගෙන තිබුණා. දෙවෙනි තෝරා ගැනීමේදී අර 18 දෙනා අතරවත් නොහිටි පළවෙනි පාර 18 දෙනා අතරවත් නොසිටි සාරා කියන ක්‍රීඩිකාව දෙවෙනි තෝරා ගැනීම 15 දෙනා අතරට බලනකොට ඒ ක්‍රීඩිකාව මේ සංචාරයට යන්න ඉන්න කලමනාකාරී වජිරා පුෂ්ප කුමාරිය කෙනෙක් ඒක ඇතුළට දාගත්තා ඒක පක්ෂග්‍රාහී ක්‍රියාවක් පක්ෂග්‍රාහී තත්ත්වෙ කොහොමද කියලා දැන් අපි ප්‍රශ්න කරපුවාම කිව්වේ මොකද්ද එකම පාසලෙන් කොච්චර දක්ෂ වුණත් ළමයි තෝරන්න බැහැයි කියලා එහෙම නිකේ මතකනේ ඉතින් බැහැයි කියලා ඉවරලා හැබැයි දැන් මෙවර අවසන් තේරීමට එකම පාසලකින් ක්‍රීඩිකාවන් 5 දෙනෙක් තෝරාගෙන තිබෙනවා අරුම පුදුමයක් දක්ෂ ක්‍රීඩකකින් තෝරගන්නට බැහැ එකම පාසලේ නිසා හැබැයි ඊට වඩා අඩු දස්කම් දක්වන ක්‍රීඩකයන් තෝරගැනීමේ හැකියාව මෙවර තේරීම් කමිටුව සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේක තමයි අරුම පුදුමේ. නෑ ඒකේ මට පුදුමයක් නෑ. ඔය දෙවෙනි තේරීම කරනකොට මම රාම් මහත්මයාත් එක්ක ගිහිල්ලා එතන හිටියා. තේරම ප්‍රැක්ටිස් තේරීම් ඉවරලා දැන් තේරීම් කමිටුවේ තිදෙනයි. පුහුණු කාරණියයි දල්පන්සංගේ සභාපතිණියයි එක්කව වෙලා සාකච්ඡා කරලා අවසන් 15 දෙනා තෝරගන්නවා. නමුත් මෙතන සිද්ධ වුණේ ඒක නෙමෙයි. මේ අවසන් මේ සාකච්ඡාවට සංචාරයට යන ඉන්න කලමනාකාරිය පුෂ්ප කුමාර් එයත් සහභාගී වුණා. ඒ වගේම මේ දවසේ මෙතන ගත කරා. ජාතික කණ්ඩායමේ සහාය පුහුණු කාර්යය. එයත් එතන ඉඳලා අන්තිමට මේසෙට වාඩි වුණා. මේ වාඩිලා තමයි තෝරගත්තේ. අන්න එතකොට තමයි මියුසියා විද්‍යාලයේ කිරිකම් 5 දෙනාම ඇතුළේ 5 දෙනා හිටියේ. ඒ 5 දෙනාම ඇතුළේ තව දෙන්නෙක් හිටියා ටීම් එකම හදාගන්න තිබුණා. මොකද හේතුව ප්‍රසාදි නාලිකා කියන්නේ මියුසියස් විද්‍යාලයේ පුහුණු කාර්යය පක්ෂග්‍රාහී නැද්ද මොකද ඔබ කියන්නේ අවු කිසිම ඔබ කියන කතාවත් ඇත්තක් තියෙනවා මොකද පක්ෂග්‍රාහී කියන්නේ මොකද කිසිසේත්ම ජාතික කණ්ඩායම පුහුණු කාරණිය හෝ සහාය පුහුණු කාරණිය යෑමට අවශ්‍යතාවයක් නැත මේ යෝන් කණ්ඩායම තේරීමේකට ඒක ඇත්ත හැබැයි තවත් ප්‍රශ්නයක් තියෙනවා ඔබ කිව්වා
දැන් අපි දන්නවනේ සිවිලේ මේ සාමාන්‍යයෙන් කෙනෙක් තෝරද්දී තුන් දෙනෙක් ඉන්නව හෝ හතර දෙනෙක් ඉන්නව ඔවුන් සමග තනි තනිව තමයි මේ ක්‍රීඩිකාවේ දක්ෂතාව මේවා කරන්නේ. හැබැයි මෙවර සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මෙවර සිද්ධ වෙලා තියෙන දේ තමයි තනියෙන් තුන් දෙනාම එකතු වෙලා තමයි මේ තීරින් කමිටුව තිදෙනාම එකතු වෙලා තමයි ලකුණු ලබා දෙන්නේ. ඒක වෙන්න බැරි දෙයක්. එහෙම කොහොමද තරඟයක් නරඹලා කොහොමද කෙනෙක් සුදුසු කියලා තෝරන්නේ? අපි දන්නවා සාමාන්‍ය ක්‍රම බෙහෙදේ තමයි मैं आगे लकन मैं तुंदे नैक ए गत्ते लकन किए बी गत्ते लकन किए हेमत मैं करें अब हेमत एक लत नहीं मैं एक पक्षाग्रहण एक तमंट ऋषि से तमंट ओ नी धीरे वे क्रीम तमाइ मेकिन सिद्ध लेती नहीं एक ජාතික තේරීම් කටුවේ සභාපති අර්ජුන් පුනර. මේ දෙවෙනි තේරීම් පරික්ෂණය කරනකොටම තේරි ජාතික තේරීම් නෙට්බෝල් තේරීම් ගමන තිබුවා තුන් දෙනා වෙන වෙනම ඉඳන් මේ තේරීම් කරන්න කියලා. හැබැයි ඒක එහෙම වුණේ නැහැ. ඒ තුන් දෙනා ජාතික තේරීම් කටුවේ අර්ජුන් පුනර කියපු දේවල් ඇහුවේ නැහැ. තුන් දෙනා උත්තර එකටම ඉඳගෙන තමයි වැඩේ කරේ. හැබැයි මම තව දෙයක් දැක්කා. ජාතික තේරීම් කටුව මේ කමිටුව වෙනුවෙන් එතනට ඇවිල්ලා හිටියා කාන්තාවක්. ඒ කාන්තාව තේරීම් කමිටුව පැත්තෙම කැරකි කැරකි හිටියා. අපි ළඟ ඡායාරූප තියෙනවා. ඒවයි කැරකිගෙන හිටියා. එයා කරකුණේ කිව්ව මොකද කියලා බලනකොට හරි එයාගේ ලොකු අම්මගේ දුව ටීම් එක ඇතුලේ. මේ මේ සේරම පක්ෂග්‍රාහී වෙලා. ඉතින් කවදාකවත් මේ මේ ජාතික තේරීම් කමිටුව ළඟට මේ असाधारण එලියට ගෙන හැර දැක්කම අපේ කවුරුත් දාන්න කෙනෙක් නැහැ අපිට. අනිත් එක තමයි සේවලි දැන් මේකේ මහා පුදුම පැහැදිලිතාවයක් තියෙනවා. ඒ කියන්නේ පැහැදිලිතාවයේ තමයි ඇයි තේරින් කමිටුව මේ විදිය දේවල් කරන්නේ මේ අපි යන්නේ රටේ ජයග්‍රහණ වෙනුවෙන්. රටේ ජයග්‍රහණ වෙනුවෙන් මේ තර රටේ ආර්ථික කඩාවැටිලා තිබිලා මේ මේ ලක්ෂ ගාණක් මිලියන ගාණක් වියදම් කරගෙන ගිහිල්ලා ජයග්‍රහණයක් ලබා ගන්න බැරි නම් මේක ඇති තේරුමක් නැහැ. දැන් ඔබත් දන්නවනේ සේවලි ඇත්ත කතා ගත්තොත් අපි අර මුලින් සඳහන් කරේ ආරම්භයේදී මොකද්ද? මේ යන්නේ තේරින් කමිටුවේ අය සහ පුහුණු කාරණේ අතර බුරුබුරා නැගී එන වෛරයක් ක්‍රෝධයක් ඒක පැහැදිලි. ඒකට හේතුව තමයි වෙනමකුත් නෙවෙයි හිතවතුනි පුහුණු කාරණේ ඉවත් කිරීම සඳහා ළමුන්ගෙන් දැන් අත්සන් ගන්න වැඩ පිළිවෙලකුත් ගෙනියනවා. ඒකෙන්ම පැහැදිලි අපි මේ කියන දේ. එහෙම නේද සිවිලි? දැන් මේ මේ පුහුණු කාරිය මේ අස්කරන්නේ පීඩිකාවන්ගෙන් අත්සන් ගන්න හදන්නේ ඔය තුන් කට්ටියම තමයි. පීඩිකාවන්ගෙන් ලියුම් අරන් වෙන මේ පුහුණුකාරිය හොඳ නැහැ කියලා කින්කාරින් ගුඩු ලියුම් අරන් පුහුණුකාරියක් අත් කරන්න පුළුවන් නම් හරිද? මේක මේ පූර්වාදර්ශය යනවා හැම පීඩාවකටම. ඒකෝ ලෑස්තිලා ඉන්න පීඩිකාව පීඩකයෝ කියන විදිහට පුහුණුකාරයෝ දෙන්න. හැම සංගමයක්ම ලෑස්ති වෙන්න. හැමතිමොත් ලෑස්ති වෙන්න. එච්චරයි මට කියන්නේ. එහෙම කරනවා. මං කියන එක වැරදිද? නෑ ඒක හරි. ඔව්. තව ලස්සන කතාවක් කියන්න දිනවා මේ කතාව ඉවර කරන්න ඉස්සෙල්ලා. අපි කියන්නේ හොඳ හොඳ සෙල්ලම් එළි වෙනකොට කියලා. අපි ඒක කියලාම දාමු. දැන් පීඩිකාවන් 15 දෙනා තෝරලා ඉවරයි. මෙන් 12 දෙනෙක් යනවා. මේ 12 දෙනාගේ බහුතරයක් ඊනකින්වත් මේ ටුවර් එකට තේරෙන කට්ටිය නෙමෙයි. මේන්ට බොළු හරිම සතුටයි මේ ළමයි. අපිට දැන් ලැබෙන ආරංචි අනුව මේ ළමයි මේ සංචාරයට තේරුවට වෙන්නේ නැති දෙන්නේ කොට කොරියා යන්න විලම් කරන්න ලෑස්ති. සංචාරයට කලමනාකාරී හැටියට යන්නේ වරායේ වජිරපුෂ්පම වාරි. වරායෙන් හොඳ තොල්ලියක් නටන හදා. ඒ ටිකත් අනුතුමාගේ අවධානය යොමු කරන්න කැමති. දැන් මේ ඔක්කොම කරලා ඒගොල්ලෝ බලාපොරොත්තු ඇත්තම මේගොල්ලෝ බලාපොරොත්තු ඉන්නේ ලංකාව පරද්ද अनागत जूनियर कंडल जाति එතකොට ජාතික කණ්ඩායමට එන්න ඉන්නේ ක්‍රීඩිකාවන් දක්ෂ ක්‍රීඩිකාවන් වෙන්න. මොකද අපි දන්නවා ආසියාවේ විශිෂ්ටම කණ්ඩායම තමයි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම. මේ තත්ත්වයක් නැති වෙනවා මේ විදිහට මේක මේ වගේ ක්‍රීඩිකාවන් දාගෙන තරඟ කරන්න කියලා පරාජයට පත් වුණොත්. ඉතින් අපි කියමු සිවිලි මෙහෙම. ක්‍රීඩා ඇමතිතුමනි කරුණාකරලා ඔබේ අවධානය යොමු කරන්න. ක්‍රීඩා සභාවේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනා මේ පිළිබඳ සහ තේරීම් කමිටුව මේ පිළිබඳ අවධානය යොමු කරන්න. එසේ නොකරොත් හැබැයි තව එක දෙයක් කියනවා. අපි සියලු දෙනාටම තව දුරටත් අපේ ඇස ඔය දෙස යොමු වෙති වෙන බවත් සමුගන්නා මොහොතේ මතක් කරනවා. ඔකන් මාසෙන් කියන්න මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න ඕන නම් දැල්පන්දු තේරීම් කමිටුව, දැල්පන්දු සංගමේ සභාපති, කලමනාකරණී, ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකාරී, ඇමතිතුමා, ජාතික ක්‍රීඩා සභාව, ජාතික තේරීම් කමිටුව මේ ඔක්කොම ඉස්සරහම අපි මේ කතාව කතා කරන්න ලෑස්ති. වාද කරන්න ලෑස්ති. ඔබතුමාලා යම් කණ්ඩායමක් තෝරන්න මේ උත්සාහය ගන්නවා කියලා කියනවා. ඔව් අපි කණ්ඩායමක් තෝරගන්න උත්සාහ කරනවා. අපි ජයග්‍රහී කණ්ඩායමක් තෝරගන්න
ආධිනිකයෝ හරිද? විතරයක් කුකුල පැටියයි එළියට ඉන්නෙලා මේ විතරේ වැඩක් නැහැ. මේ විතර වලින් වැඩක් නැහැ. පැටිය ගන්නව නම් පැටිය වෙනකන් ඉන්න ඕනේ. මේ මේ දල්පන් පීඩාවට අවතීර්ණ වෙච්ච පුංචි තොත්ත බබාලය වල වැඩක් නැහැ. ඔක්කොම දක්ෂ ක්‍රීඩිකාවෝ දල්පන් දු රජිනල වෙච්ච ක්‍රීඩිකාවෝ ඔක්කොම ගෙදර කියලා ගිහින්. මේ විදිහ අපි කැමති හොඳ ටීම් එකක් ෆෝමට්. එහෙමනම් ඉතින් අපි සමුගමු මේ විශේෂ වැඩසටහන. හැබැයි මේ වගේ වැඩසටහන් තවත් ඉදිරියට බලාපොරොත්තු වන්න සමුගන්නවා අදට LN Sport විශේෂ කතිකාව තුලින්.